හරි 2021 ෆස් සෙමිස්ටර් එක්සෑම් එක ළඟ එනවා. ඉතින් ඒකත් එක්ක මම මේ පේපර් ඩිස්කෂන් එකක් වීඩියෝ එකක් අලුතෙන් ගේන්න හිතුවා. මේක HNDA අයටත් ඒ වගේම HND IT අයටත් දෙගොල්ලටම බලාගන්න පුළුවන්. මම මේ කතා කරන සබ්ජෙක්ට් එක HNDA 4th year. ඒ කියන්නේ 2020 දක්වා තිබිච්ච සිලබස් එකේ HNDA 4th year තියෙන බිස්නස් සිස්ටම් 2 කියන සබ්ජෙක්ට් එක. එතකොට මේක ඇත්තටම දැන් මේ පාර 4th year ඉන්නේ 2018 batch එක. ඉතින් 2020 batch එක වෙනකම් මේ සබ්ජෙක්ට් එක අදාළයි. ඉතින් 2021 batch එකට අලුත් සිලබස් එකේ 4th year වෙද්දි මොන වගේ ඒවා තියෙද කියන්න දන්නේ නැහැ. කොහොම හරි මේක 2020 දක්වා batch වල HNDA 4th year අයට මේක බලාගන්න පුළුවන්. එතකොට මේක මේ පාර පළවෙනි වතාවට ඉන්නේ 2018 බැච් එක තමයි 4th year ඉන්නේ. ඒ වගේම ඊට කලින් අයටත් මේක බලාගන්න පුළුවන්. මේ බිස්නස් සිස්ටම් 2 කියන එකේ 2019 පේපර් එක. ඉතින් මේ සබ්ජෙක්ට් එක IT එකක්. මේක ගොඩම කවර් වෙන්නේ නෙට්වර්ක් පැත්ත. ඉතින් ඒක හින්දා මේක නෙට්වර්ක් මූලික දේවල් අවශ්‍ය IT අයටත් බලාගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ IT අලුත් සිලබස් එකේ 2021 ඉඳලා යන සිලබස් එකේ ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් එකේ තියෙන කම්පියුටර් නෙට්වර්ක් සිස්ටම් කියන එක ඒ සබ්ජෙක්ට් එකට ওই මූලික දේවල් අවශ්‍යය මේකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම කලින් සිලබස් එකේ ෆස්ට් සෙමෙස්ටර් එකේ නම් තිබ්බේ නැහැ. නමුත් සෙකන්ඩ් සෙමෙස්ටර් එකේ තියෙන ඩේටා කමියුනිකේෂන් ඇන්ඩ් නෙට්වර්ක් එකත් ආපහු සෙකන්ඩ් එකේදී නෙට්වර්ක් ට්‍රැක් එකේ තියෙන ඩේටා කමියුනිකේෂන් ඇන්ඩ් නෙට්වර්ක් පාර්ට් 2 එකත් ඒගොල්ලොන්ටත් මේක මූලික දේවල් බලාගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මොකද මේ පේපර් එක. එහෙමනම් මෙතන 2019 බිස්නස් සිස්ටම් 2. ඇත්තටම මේ සබ්ජෙක්ට් එක පැය 3ක පේපර් එකක් තියෙනවා. ප්‍රශ්න 6ක් එතනින් 5ක් තෝරගෙන කරන්න තියෙනවා. ඉතින් අපි වැඩි දේවල් නැතුව කෙලින්ම බලමු මොනවද මේකේ තියෙන ප්‍රශ්න කියන එක. බලන්න එක ප්‍රශ්නකට 20 ගානේ තියෙන්නේ. ලේසි ප්‍රශ්න ටිකක් ඇත්තනම් තියෙන්නේ. ඉතින් මේකේ මම මේකට උත්තර දීලා ගත්තොත් තේරුමක් නැහැනේ ඇත්තටම. මොකද මේ පේපර් එක මා පහු වෙන එකක් නැහැනේ. ඉතින් ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නත් එක්ක ඒ කියන්නේ අවශ්‍ය තැන්වලදී ඒකේ වටපිටාව ටිකක් සාකච්ඡා කරන්න අමතර කරුණුත් එක්ක. ඒ නිසා මේක එක වීඩියෝ එකකින් ඉවර වෙන එකක් නැහැ. වීඩියෝ කීපයක් දක්වා යන්නේ වෙයි. ඉතින් ඒකත් එක්ක අපි බලමු මුලින්ම වාට් ඉස් කමියුනිකේෂන් කියලා තමයි අහන්නේ. ලකුණු තුනක් ඩෙෆිනිෂන් එකක් අහන්නේ. නමුත් ඇත්තටම අපි කමියුනිකේෂන් කියන දේ ගැන නෙට්වර්ක් එක කතා කරද්දී කමියුනිකේෂන් කියන දේත් අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට වාට් ඉස් කමියුනිකේෂන් කියන එක මේ ලකුණු තුනට පොඩි පේලියක් දෙකක් ලියුවනම් ඇති. හැබැයි අපි ඒ ගැන පොඩ්ඩක් විස්තර ඇතුව අවබෝධයක් අරගෙන ඉමු. මොකද ප්‍රශ්නේ එක එක විදිහට අහන්න පුළුවන්. ඒක නිසා එතකොට මම මේ විදිහට ගන්නම්. ඒක කමියුනිකේෂන් කියන එක ගත්තොත් මෙතන අපිට ගන්න පුළුවන් කමියුනිකේෂන් කියන හැතෙනම සංනිවේදනය අපි දන්නවා. මේ සංනිවේදනයේදී දේවල් දෙකක් දෙකක් නෙමෙයි ඇතරම මෙන්න මෙහෙම දෙයක් ගන්න පුළුවන්. සංනිවේදනය කියන එක පාර්ශව දෙකක් අතර සිද්ධ වෙනවා. අපි කියනවා එකක් සෙන්ඩර් කියලා. එතකොට මේක එක එක විදිහට ගන්න පුළුවන්. අපි හිතමු මේ සෙන්ඩර්. ඒ කියන්නේ පණිවිඩය යවන්න. අනිත් පැත්තෙන් පණිවිඩය ලබන්න. රිසීවර්. එතකොට ඔය කට්ටි ඉන්නවා. අපිට සෙන්ඩර්ගෙන් රිසීවර්ට අපි හිතමු මේ සෙන්ඩර් මේ රිසීවර්. සෙන්ඩර්ගෙන් රිසීවර්ට යන්න ඕන මැසේජ් එක. එතකොට මං කෙටියෙන් දාන්නම් මැසේජ් කියන එක යන්න ඕන. එතකොට ඒ වගේම රිසීවර්ගෙන් එන්න ඕන මේකට රෙස්පොන්ස් එකක්. ඒ කියන්නේ ප්‍රතිචාරයක්. එතකොට මේක යන්නේ මොකක් කරාද? මේ මැසේජ් එක යන්න එන්න අපිට ගන්න පුළුවන් මේ වගේ තියෙනව මොකද්ද? මේ ගොල්ලෝ ගත්තේ ෂෙයාඩ් මීඩියම් එකක්.
ෂයාඩ් කමිනිකේෂන් මීඩියම් එකක් එහෙම නැත්නම් ට්‍රාන්ස්මිෂන් මීඩියම් එකක් කේබල් එකක් කියලා හිතමු ෂයාඩ් මීඩියම් එක ඔන්න ඔය විදියට ඊට අමතරව මේකේ තියෙන්න ඕන දේවල් කීපයක් තියෙනවා ඉතින් ඕක තමයි අපිට ගන්න පුළුවන් සරලම අදහස ඔය වගේ රූපයක් ඔළුවේ තියාගත්තා නම් අපිට ලේසියෙන්ම මේක කරගන්න පුළුවන් ඊට පස්සේ අපි මේකේ තව ගත්තොත් ඇත්තටම කොහෙන් කොහටද මේ ඩේටා යන්නේ එතකොට අපිට මේක ගන්න පුළුවන් මෙහෙම හරිද මේකේ සෝස් කියන එකක් තියෙනවා සෝස් කියන්නේ අපිට ගන්න පුළුවන් සෝස් කියන එක මෙතනින් තමයි අපිට අවශ්‍ය පණිවිඩය නිර්මාණය වෙන්නේ ඊට පස්සේ ඒක ට්‍රාන්ස්මීටර් එකක් ට්‍රාන්ස්මීටර් කියන්නේ මෙතනින් තමයි අපි සංනිවේදනය යවන්නේ ඊට පස්සේ ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එක කරහා මේක යන්න ඕන එතකොට අපිට මේක ගන්න පුළුවන් මොකද්ද ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එක මේ පැත්තෙන් ඔක ලබා ගන්නවා කවුද රිසීවර් එතකොට රිසීවර්ගෙන් මම එක පහලට දාන්නත් එනවා මොකටද ඩෙස්ටිනේෂන් ඔහොම අයිඩියා එකක් ගන්න පුළුවන් ඒ කියන්නේ සෝස් කියන්නේ අපි මේ පැත්තට කෙලින්ම සෝස් කියන්නේ පණිවිඩය නිර්මාණය වෙන තැන ට්‍රාන්ස්මීටර් එකෙන් කරන්නේ ඒක මාධ්‍යයට මුදා හැරීම කියන්නේ යවන එක ඊට පස්සේ මේ මාධ්‍ය හරහා එක ගමන් කරනවා සිස්ටම් එක අපි තුමු ටෙලිෆෝන් නෙට්වර්ක් එක කියලා ඒ හරහා ගමන් කරලා රිසීවර් විසින් ඒක ලබාගෙන අදාළ තැනට ඒ කියන්නේ ලබා ගන්න උපකරණය වෙන පුළුවන් රිසීවර් කියන්නේ ලබාගෙන අවශ්‍ය විදියට ෆෝමැට් එකෙන් මෙතෙන්ට ඉදිරිපත් කරනවා ලබා ගන්න කෙනාට එතකොට ඔහොම ගන්නත් පුළුවන් ඉතින් ඔන්න ඔය අයිඩියා එක අපිට තියෙන්න ඕන එතකොට සරලව මොනවද අපිට ගන්න පුළුවන් මේ සිස්ටම් එක තියෙන්නේ ඒ කියන්නේ කමියුනිකේෂන් එකක් වෙන්න ඕන දේවල් මොනවද ඉතින් අපිට මෙහෙම ගන්න පුළුවන් අපිට ඉන්න ඕන සෙන්ඩර් කෙනෙක් ඒ කියන්නේ පණිවිඩය යවන්නේ සෙන්ඩර් අනිත් පැත්තෙන් පණිවිඩය ලබා ගන්න කෙනෙක් ඉන්න ඕන ඒ කියන්නේ රිසීවර් එතකොට මේ දෙක අතරේ තියෙන්න ඕන මොකද්ද කමියුනිකේෂන් මීඩියම් එකක් මේක සෙන්ඩර් මේක රිසීවර් කියලා ගමුකෝ හරි ඒ දෙක අතරේ තියෙනවා කමියුනිකේෂන් මීඩියම් එකක් නැත්නම් ට්‍රාන්ස්මිෂන් මීඩියම් එකක් හරිද ඒක කේබල් එකක් වගේ දෙයක් කියලා හිතමු පණිවිඩය යවන එතකොට මේ මීඩියම් එක හරහා තමයි මේක යන්නේ එතකොට ඊට අමතරව දැන් මේකේ මැසේජ් එක යවුවාම රිසීවර්ගෙන් රෙස්පොන්ස් එක එන්න ඕනේ මේ පැත්තට හරිද මෙහෙට අපි මැසේජ් එක යවනවා සෙන්ඩර්ගෙන් රිසීවර්ගෙන් රෙස්පොන්ස් එක එනවා එතකොට මේ සේරම කන්ට්‍රෝල් කරන්න තියෙන ප්‍රොටෝකෝල්ස් කමියුනිකේෂන් ප්‍රොටෝකෝල්ස් කියලා කියන්නේ අපිට ගන්න පුළුවන් මේ කමියුනිකේෂන් එක වෙන විදිය පාලනය කරන යම් නීති පද්ධතියක් කියලා ඉතින් නීති පද්ධතියක් කියන්නේ මොකද්ද ඒක නීති කියන්නේ හව එකඟතාවන් ඒ කියන්නේ නිකන් සරල කතා බහක් අපි හිතමු මම මෙතන කමියුනිකේෂන් උදාහරණෙට සරල කතා බහක් ගන්නවා උදාහරණයක් විදිහට දෙන්නේ කව කීප දෙනෙක් මූණට මූණ හම්බෙලා කතා ගන්න තැනක් එතකොට එතෙන්දී කතා කරන කෙනා සෙන්ඩර් එයා තමයි පණිවිඩය යවන්නේ අහන් ඉන්න අය රිසීවර් ඒගොල්ලෝ ඒක ලබා ගන්න අය එතකොට මීඩියම් එක විදිහට වැඩ කරන්නේ මොනවද මීඩියම් එක විදිහට වැඩ කරන්නේ එතකොට කටහඬ යන්නේ කටහඬ සාමාන්‍ය වාතය හරහා යනවා ඉතින් වාතය තමයි දෙන්නේ මීඩියම් එක වෙන්නේ මේ ක්ලාස් රූම් එකක් වගේ තැනක් හිතමුකෝ එහෙම තැනක
එතකොට පොටෝකොල්ස් කියන්නේ මොනවද? ඔන්නෝක තමයි ඔතන නොතේරෙන දේ වෙන්නේ. කමියුනිකේෂන් එක කන්ට්‍රෝල් කරන්න හදාගත්තු නීති හෝ එකඟතා පද්ධතියක්. එතකොට ඒ කියන්නේ මොකද්ද? දැන් කතාබහ කරන්න කලින් අපිට පුළුවන් ලැංග්වේජ් එක ගැන එකඟතාවයකට එන්න. දැන් උදාහරණයක් විදිහට සිංහලෙන් කියන දේ අනිත් පැති අයට තේරෙන්නේ නැහැ. එතකොට අනිත් පැති කෙනා දන්නේ දෙමළ නම් ඒක අනිත් කෙනාට තේරෙන්නේ නැහැ. එතකොට මේ දෙගොල්ලෝ කලින් එකඟ වෙනවා. එක්කෙනෙක්ට සිංහල විතරයි දෙමළ බෑ, අනිත් කෙනාට දෙමළ විතරයි සිංහල බෑ. එහෙනම් පොදු එකඟතාවකට එනවා ඉංග්‍රීසි වලින් කමියුනිකේෂන් එක කරමු කියලා. අන්න ඒ වගේ එකක්. ඊළඟට අපි හිතමු ඔය මේ අපි ක්ලාස් එකක නෝට් එකක් ලියාගන්න කියවනව නම් අපිට ලියාගන්න ස්පීඩ් එක මැච් කරගෙන අපි කියනෝනේ පොඩ්ඩක් ඉන්න කියන එක ලියන් යද්දි පොඩ්ඩක් හෙමින් කියන්න. ඒ වගේ ප්‍රතිචාර හරහා අපි යම්කිසි මට්ටමකට පාලනය කරනෝනේ මේ වෙන සංනිවේදනය. අන්නේ පාලනය කිරීමට යොදාගන්න දේවල් තමයි ප්‍රොටෝකෝල්ස් කියලා කියන්නේ. ඉතින් සරලව ගත්තොත් අපිට ෆෝන් එකකින් කතා කරද්දී අපි මුලින්ම කියන හෙලෝ කියන වචනය. එතකොට ඒකත් එක්තරා විදිහක ප්‍රොටෝකෝල් එකක්. ඇයි අපි හෙලෝ හෙලෝ කියන එක කියන්නේ? අපි කියන දේ එහා පැත්තේ ඇහෙනවද, එහෙන් කියන දේ අපිට ඇහෙනවද කියන එක මුලින් තහවුරු කරගෙන ඉන්නවා සාමාන්‍ය දේවල් කතා කරන්න කලින්. එතෙන්දි ක්‍රියාත්මක වෙන්නේ ප්‍රොටෝකෝල් එකක්. එතකොට කමියුනිකේෂන් එක හරියටම පවත්වාගෙන යන්න මේ ප්‍රොටෝකෝල්ස් වැදගත්. එහෙනම් ඔන්න ඔය අවශ්‍යතා ටික අපිට තියෙන්න ඕනේ. හරි. එතකොට එහෙමනම් දැන් ඒ ගැන අවබෝධය අපිට තියෙන මොකද්ද කමියුනිකේෂන් කියන එක. එතකොට ඔන්න ඔය වගේ රූපරටා හන්දියකින් ඔකොළුවේ තියාගත්තු ගලපල ලියා ගන්න පුළුවන්. ඉතින් අපිට මේකේ උත්තරේට මොකද කියන්න පුළුවන්? What is communication කිව්වොත් අපිට කියන්න පුළුවන් මෙතන ලකුණු තුනට පොඩි දෙයක් කිව්වනම් ඇති මොකද්ද? අපිට කියන්න පුළුවන් conveying information between sender and receiver through communication channel. එහෙම නැත්නම් යම්කිසි මාධ්‍යකරහා එක්කයිගේ සිට තවත් අයෙකුට තොරතුරු හුවමාරු කිරීම, එක් තැනක සිට තවත් තැනකට තොරතුරු හුවමාරු කිරීම කමියුනිකේෂන් කියලා කියනවා කියන එක. ඔය අදහස එන්න තනි වාක්‍ය කිව්වත් ඇති මෙතෙන්ට ඇත්තටම. ඉතින් ඔන්න ඔය විදිහට කියන්න පුළුවන්. ඊට පස්සේ දෙවනි කොටස අහනවා what do you mean by channel? ඉතින් channel කියන්නේ මොකද්ද? ඇත්තටම communication channel එක කියන්නේ ඔය medium එකෙන් හැදෙන channel එක කියන්නේ. එහෙමනම් path between two communication devices නැත්තම් සංනිවේදන උපාංග දෙකක් අතර තියෙන මාර්ගය. එතකොට ඒක channel එක කියන දේ මොන හරි විදිහක cable එකක් වෙන්න පුළුවන්, නැත්තම් wireless වෙන්නත් පුළුවන්. අපි දැන් mobile phone එක ගත්තොත් wireless නේ වැඩ කරන්නේ, signals tower එකක් එක communicate කළා. ඉතින් ඒ වගේ මොකක් හරි channel එක කියන දේ ඒ විදිහ සම්බන්ධයකට. ඒක අපි දැන් call එකක් ගත්තට පස්සේ ඒක හැදෙන පාත් එකක් මේ device දෙක අතරේ, අපේ phone එකයි තව කොහේ හරි phone එකේ අතරේ මේ towers හරහා එකකින් එක යාවෙලා හැදෙනවා තොරතුරු හොමාරු කරගන්න පාත් එකක්. එහෙනම් අන්නේ පාත් එක අපි channel එකක් කියලා කියන්න පුළුවන් සරලව. එහෙනම් අපිට ඔතෙන්ට මේ ලකුණු තුන ගන්න බොහොම කෙටියෙන් කියන්න පුළුවන් මොකද්ද channel එක කියන්නේ මොකක් කියලාද? path between two communication devices වගේ පොඩි අදහසක් දුන්නා නම් හරි ඔතෙන්ට. ඊට පස්සේ මෙන්න මේ එක ලකුණු හයක් කොටසක් තියෙනවා. view 3 advantages and 3 disadvantages of wireless networks. wireless වල වාසි අවාසි තුන බැගින් ලියන්න ඕන. ලකුණු 6යි කියන්නේ වාසි තුනට ලකුණු 3යි, අවාසි තුනට ලකුණු 3යි. මේක ඉතින් අපි හිතින් කල්පනා කරලා ලියන්න පුළුවන්. වාසි කියන පැත්ත ගත්තොත් මොනවද? wireless network එක. ප්‍රධානම වාසිය තමයි mobility කියන එක. ඒ කියන්නේ අපිට wireless network එක ඇති එක තැනකට කොටු වෙන්නේ නැහනේ. දැන් අපි කේබල් එකක් plug කරගෙන නම් වැඩ කරන්න device එකට network එක අපිට device එක අරන් එහෙම යන්න බෑ. පොඩි දුරක් විතරයි කේබල් එකේ දිගට ඕන යන්න පුළුවන්. නමුත් මේක wireless නම් අපිට signal එන සීමාව ඇතුළත ඕන තැනකට යන්න පුළුවන්. ඉතින් ඒක තමයි mobility එක ලොකු වාසියක්. තව wiring අවශ්‍ය නැහැ. ඒ කියන්නේ wiring අවශ්‍ය නැහැ කියන එක wire වලට යන cost එක ඉතුරු වෙනවා අපිට. එතකොට
තව වයරින් ප්‍රොබ්ලම්ස් ගොඩක් වෙලාට ඔය වයරින් කරද්දී අපිට බිල්ඩින් එකක් නම් බිත්ති කඩන්න ඒ වගේ දේවල් කරන්න තියෙනවනේ. ඒ වගේ ප්‍රොබ්ලම්ස් අඩු වෙනවා. ඊට පස්සේ වයර්ලස් එකක වයර් සෙට් කරන්න නැහැ කියන්නේ මොකද්ද? අපිට සෙට් අප් කරන්න වාසි. මොකද තනින් තැනට ඒ සිග්නල්ස් දෙන රවුටර්ස් වගේ ඇක්සස් පොයින්ට්ස් මොන හරි සෙට් කරන්න තමයි ඕනේ. ඉතින් ඒ පැත්තෙන් එතකොට ඒ කොස්ට් සේවිං කියන එක පැත්තකින් වාසියක් අනිත් පැත්තට අවාසියකටත් ඕක ගන්න පුළුවන්. ඊළඟට තව දෙයක් මේ දැන් වයර් සොලියුෂන්ස් ගත්ත වයර් නෙට්වර්ක් ෆේල් වෙන්න පුළුවන් තැන් තියෙනවා. කේබල් එක කැඩුණ මොන හරි හේතුවක් හින්දා මීයෝ කෑවොත් ඒ වගේ ප්‍රශ්න මෙතෙන්දි නැහැ. වයර්ලස් නෙට්වර්ක් එකක නැහැ. ඒ කේබල් වගේ දෙයක් නැහැනේ කැඩෙන්න. ඒ වගේ එතකොට ඔන්න ඔය වගේ දේවල් අපිට වාසි විදියට ගන්න පුළුවන්. ඊළඟට අවාසි පැත්ත මොකද්ද? ඉතින් අර කොස්ට් එක ඉතුරු වෙන එක වාසියක් වගේම කොස්ට් එක අවාසියක් පැතරල් ලියන්න පුළුවන් හේතුවත් එක්ක අපිට. මොනවද? එකක් තමයි මේ වයර්ලස් ඩිවයිස් වල මූලික වියදම වැඩිවීම. අර වයර් වගේ වයර් වියදම කට්ටුනාට අපිට වයර්ලස් Wi-Fi router වගේ කියලා හිතමුකෝ. ඒ වයි වියදම වැඩි. ඉතින් ඒ පැත්ත ගන්න පුළුවන්. ඊට පස්සේ ස්පීඩ් එක, නෙට්වර්ක් ස්පීඩ් එක ගොඩක් වෙලාට වයර්ඩ් වලට වඩා වයර්ලස් වල ටිකක් අඩුයි. ඉතින් අන්න ඒක හේතුව තව එකක්. ඊට පස්සේ security problems. දැන් උදාහරණයක් විදිහට මෙහෙම අපිට password වලින් ආරක්ෂා කරන්න පුළුවන් තමයි system එකක්. නමුත් මොකද වෙන්නේ? මෙන්න මේ wired system එකක් නම් අපේ network එක ඕකට හොරෙන් ඇතුළු වෙන කෙනෙක් network එකට connect වෙන්න ඕන. ඒ කියන්නේ එයා කොහොම හරි අපේ building එක හරි ඇතුළට ඇවිල්ලා කේබල් එකකින් තමන්ගේ කම්පියුටර් එක කියලා හිතමු. කේබල් එක කරහා සම්බන්ධ වෙන ඕනේ network එකට. නමුත් wireless එකදී එයාට building එකෙන් පිට දාපෙන් එළිය උනා signal එනවා නම් එතන ඉඳන් network එකට ඇතුළු වෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහේ security problems තියෙන්න පුළුවන්. ඉතින් ඔව තමයි අවාසි පැත්ත එන්නේ. ඊට පස්සේ ඒක එතන කියන්න පුළුවන් හතරවෙනි කොටස තියෙනවා. මොකද්ද? briefly explain guided and unguided media by giving two examples for each. මේ guided සහ unguided media examples දෙකක් එකකට දෙකක් වෙන්න දීලා explain කරන්නලු. ඉතින් මේක කොහොමද කරන්නේ අපි? ඉතින් communication media කියන එක يعني අපි ගත්තොත් medium බෙදන්න පුළුවන් මොනවාද? guided සහ unguided කියලා ප්‍රධාන කොටස් දෙකකට. guided unguided. එතකොට guided කියන්නේ මොකද? ඉස්සෙල්ලා මේකනේ අහන්නේ guided සහ unguided දෙක විස්තර කරන්නත් ඕන උදාහරණ දෙක බැගින් දෙන්නත් ඕන. guided කියන්නේ communication එක physical cables හරහා සිද්ධ වෙන. ඒ කියන්නේ wired network එකක්. එහෙනම් wired media තමයි guided media කියන්නේ. physical connection එකක් තියෙන wired media. unguided කියන්නේ wire, ඒ කියන්නේ physical මොන හරි wires cables නැති නැත්නම් wireless network තමයි, එනතම් wireless media තමයි unguided කියන්නේ. එතකොට wired පැත්තේ මොනවද අපිට ගන්න පුළුවන්? අපි ප්‍රධාන වශයෙන් කතා කරන තුනක් තියෙනවා. මොනවාද? twisted pair. twisted pair ඊළඟට coaxial cable. ඊළඟට fiber optics. ඔවා. ඊට පස්සේ unguided පැත්ත ගත්තොත් අපිට මොනවාද? radio frequency. ඒ කියන්නේ ගුවන් විදුලි මේවා. ඊට පස්සේ microwave. ඊට පස්සේ infrared වගේ ඒවා. ඒ වගේ සිග්නල් සරහා මාරු කරගන්න පුළුවන්. එතකොට ඇත්තටම අර explain කිරීමෙන් පස්සේ උදාහරණ විදිහට මේ මොනවා හරි දෙකක් ලියන්න පුළුවන්. මේවා විස්තර කරොත් දැන් signals පැතිනම් මහ ලොකු දේවල් නැහැ.
රේඩියෝ ෆ්‍රීකවන්සි තමයි අපි ගොඩක් ටීවී චැනල් රේඩියෝ චැනල් අහන්න ෆෝන්ස් වලට පාවිච්චි කරන්නේ. ඊළඟ සැටලයිට් කමියුනිකේෂන් වල ගොඩක් මේ මයික්‍රෝවේව් ඒවත් නෙට්වර්ක් වල භාවිතා වෙනවා. ඊළඟට අර ඉන්ෆ්‍රාරෙඩ් කියන එක ඔය දැන් ටීවී රිමෝට් කන්ට්‍රෝල් එහෙම වැඩ කරන්නේ ඉන්ෆ්‍රාරෙඩ් වල ඉන්නේ. ටීවී එක සහ රිමෝට් කන්ට්‍රෝල් එක අතර සිග්නල්ස් යන්නේ. ඒ කියන්නේ ඉන්ෆ්‍රාරෙඩ් එක ගත්තොත් වැඩි දුරකට යවන්න බෑ, අතරමැද බාධක තියෙන්න බෑ. එහෙම දුර්වල එකක්. කේබල් පැත්තෙන් ගත්තොත් ට්විස්ටඩ් පියා කියන්නේ අර සාමාන්‍ය අපි නෙට්වර්ක් කේබල් කියලා හඳුන්වන කේබල් එක, ඊතනෙට් කේබල්ස් තියෙන. ඉතින් ඒක සාමාන්‍යයෙන් පොඩි දුරකට ඩේටා ගෙනියන්න අපි පාවිච්චි කරනවා කුඩා පරිමාණ නෙට්වර්ක් වලදී. ඒක මිලෙන් අඩුයි, ස්පීඩ් එකත් සාමාන්‍යයෙන් ටිකක් අඩුයි අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ කොඇක්සියල් කේබල්ස් ඊට වඩා වැඩි දුරකට යන්න පුළුවන්. නමුත් කේබල් එක ටිකක් මහත වැඩි, මිලත් වැඩි, ටිකක් අර හසුරවන්න අමාරු එකක් තියෙනවා. ඊට ෆයිබර් ඔප්ටික්ස් ගත්තොත් මේ දෙකම යන්නේ කොපර් කේබල් ස්තම්භ කම්බි තමයි මේ වැඩංගු වෙන්නේ. ෆයිබර් ඔප්ටික්ස් වල තියෙන්නේ ඉලෙක්ට්‍රික් සිග්නල් එකක් නෙමෙයි, ඔප්ටිකල් සිග්නල් එකක්. ඒ කියන්නේ ආලෝකය, ලේසර් බීම් එකකින් තමයි අපි මේකේ තොරතුරු මාරුව කරන්නේ. එතකොට මෙතන මොනවද වෙන්නේ? මේක ගොඩාක්ම වේගෙන් ගත්ත හුමාරු කරන්න පුළුවන්. ගොඩක් දුරට බාහිර බලපෑම් අඩුවෙන් යන්න පුළුවන්. හැබැයි මිල අධික, ඒ වගේම හොඳ පුහුණුවක් ඇතුව තමයි ඉන්ස්ටෝල් කරන්න වෙන්නේ. ඒ වගේ මෙතඩ් එක තමයි ෆයිබර් ඔප්ටික්ස් කියන්නේ. මම මෙතන සරලව කෙටියෙන් කිව්වේ, වැඩි විස්තර ඉතින් හොයලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අපිට මේව බෙදා ගන්න පුළුවන්. හරි, එතකොට එහෙමනම් ඔන්න ඔතනින් අපිට මේ ගයිඩඩ් සහ අන්ගයිඩඩ් කියන්නේ මොනවද කියන එකයි උදාහරණ දෙක ගානේ තමයි ඔය ප්‍රශ්නෙට ලියන්න තියෙන්නේ. ඊළඟට අපි දෙවැනි ප්‍රශ්නෙට ගියොත් මෙතන තියෙනවා give 3 examples for network operating system. ඉතින් network operating system එක කිව්වොත් අපිට කීපයක් ගන්න පුළුවන්. Windows server පැත්ත ගන්න පුළුවන්. ඊට පස්සේ Unix, Linux, ඔය වගේ Mac OS ඔවා ගන්න පුළුවන්. එතකොට එයින් මොනවා හරි තුනක් ලියන්න තියෙන එක නම් නිකන් අපිට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා ගන්න පුළුවන්. එක්සෑම් එකේදී සර්ච් කරන්න බෑ, අපි කලින් ඔක හොයාගෙන යන්න පුළුවන්. නිකන් පැහැදිලි කිරීමක් නෑ, නිකන් එක්සැම්පල්ස් විදියට ලියන්න තියෙන දෙයක්. එතකොට මේ කොටස කියනවා මොකද්ද? What is network protocol? දෙවනි කොටස අහන්නේ network protocol එක කියන්නේ මොකද්ද කියන එක මම අර කලින් පැහැදිලි කරා ඔක. ඒ කියන්නේ මොකද්ද? network protocol එක කියන එක අපිට ගන්න පුළුවන්, මං කිව්වනේ communication එකක් වෙද්දී ඒක පාලනය කරන්න ගන්න දේවල්. මං උදාහරණයකින් පැහැදිලි කරා. ඉතින් අපිට ඒක සරලව මෙහෙම කියන්න පුළුවන්. මොකද්ද network protocol එක කිව්වහම අපිට set of rules, එහෙම නැත්නම් ඒ විදිහට කියන්න පුළුවන් set of rules or agreement that governs the communication. අන්නේ විදිහට කියන්න පුළුවන්. ඒ කියන්නේ සංනිවේදනය පාලනය කරන rules හෝ agreement set එකකට අපිට protocol කියලා කියන්න පුළුවන් කියන එක. ඉතින් ඔය විදිහට අපිට ඒක ගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි එකෙන් අහනවා මොකද්ද? මෙතන briefly explain the function of router and switch in computer network. එතකොට මෙතෙන්දි router සහ switch විතරක් කියලා හරියන්නේ නැහැ නේ ඇත්තටම. මෙතෙන්දි තව දේවල් කීපයක් කියන්න වෙනවා. එතකොට ඒ ඔක්කොමත් එක්ක මෙහෙම ගන්නම්. සාමාන්‍යයෙන් network එකකට සම්බන්ධ device වලින් අපි දැනගන්න ඕන කීපයක් අපි ගන්නම්. මෙහෙම එතකොට පළවෙනි එක NIC. NIC කියන්නේ Network Interface Card. මේ Network Interface Card කියන්නේ
කම්පියුටර් එක ගත්තොත් අපේ කම්පියුටර් එකේ නෙට්වර්ක් කේබල් එක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ කාඩ් එකට. හරිද? එතකොට මේ සිස්ටම් එකේ තියෙන නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් එක එතෙන්ට තමයි අර නෙට්වර්ක් කේබල් එක ගෙනල්ලා ජැක් එක ගහන්නේ අපි. එතකොට ඒ නෙට්වර්ක් කාඩ් එක හරහා තමයි අපි නෙට්වර්ක් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ. එහෙනම් මේ නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් කියන්නේ ඩිවයිස් එක නෙට්වර්ක් එකත් එක්ක කමියුනිකේට් කරන්න ඔය කාඩ් එක හරහා. ඒක මේකෙම තියෙනවා. රසි වෙන අපි වයර්ලස් මෙතඩ් එකකුණත් ඒක තියෙනවා. ඒ කියන්නේ අපේ ලැප්ටොප් එකේ හෝ මොබයිල් ෆෝන් එකේ තියෙන වයිෆයි ගත්තොත්. ඉතින් වයිෆයි මොඩියුල් එකක් ඔක ඇතුලේ තියෙනවනේ. ඩිවයිස් එකේ තියෙනවා. වයිෆයි කාඩ් එකක් තියෙනවා. ඒක නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් එක අපේ. ඒ කාඩ් එක හරහා තමයි අපි ඩිවයිස් එකේ තියෙන ඩේටා වයිෆයි සිග්නල් විදියට නෙට්වර්ක් එකක් එක්ක කමියුනිකේට් කරන්නේ. එහෙනම් පළවෙනි එක ඔන්න ඔය නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ්. ඒක අපිට ගන්න පුළුවන් මොකක් කියලාද? එහෙමනම් නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් කියන්නේ පොඩි සර්කිට් බෝඩ් එකක්. ඒක ඩිවයිස් එක ඇතුළේ සම්බන්ධ කරපු පොඩි සර්කිට් එකක්. එතකොට ඒක මොනවා හරි නෙට්වර්ක් සම්බන්ධ ඕන ඩිවයිස් එකක තියෙනවා. වයර් හෝ වයර්ලස් වෙන්න පුළුවන්. එතකොට ඒකෙන් තමයි නෙට්වර්ක් එක සහ ඩිවයිස් එක අතරේ ඩේටා ඉන්ෆෝමේෂන් හුවමාරුව සිද්ධ වෙන්නේ. ඉතින් ඕක අපිට ඔහොම ගන්න පුළුවන්. ඊළඟට අපි දන්නවා සාමාන්‍යයෙන් ඕනම වෙලාවක කමියුනිකේෂන් කරද්දී යම් කිසි දුරකට තමයි ඕක වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු අපි කටින් කියන දෙයක් කටින් කරන සන්නිවේදනයක් අපි කෑ ගහන්න පුළුවන්. අපිට සද්දෙත් එක්ක ඒක ඇහෙන සීමාවක් තියෙනවා. ඒ කියන්නේ අපි යම් කිසි තැනක ගිහිල්ලා කට්ටියට ඇහෙන මොනවා හරි කියනවා නම් ඒක ආසන්නේම අයට ඇහෙනවා. ඊට පස්සේ ටිකක් දුර අයටත් ඇහෙන්න පුළුවන්. තව ටිකක් එහාට ගියාම තව දුර වෙලා හැමින් ඇහෙනවා. ඒක එතකොට වටපිටේ තියෙන ഘോഷාවල් එක බලද්දි එහෙම දුර්වල වෙනවනේ එන්න. ඒ කියන්නේ කටහඬට යන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව කියන්නේ යම් කිසි දුරක් ගිහිල්ලා ඕක මග නවතිනවා. ඒ කියන්නේ පැහැදිලිව ඇහෙන සීමාවක් තියෙනවා. ඊට පස්සේ තව දුරකට ගියහම අපි මොනවා හරි කියනවා කියලා කාට හරි ඇහෙන්න පුළුවන්. නමුත් කියන දේ තේරෙන්නේ නැහැ. ශබ්දය ඇහෙනවා නමුත් තේරෙන්නේ නැහැ. තව ටිකක් දුරට ගියහම ඇහෙන්නෙත් නැහැ. ඉතින් ඕක වෙනවා. ඉතින් අපි ඔයක වැඩි දුරකට යවන්න නම් අපි පාවිච්චි කරන විවිධ උපක්‍රම ඇම්ප්ලිෆයර්ස් ස්පීකර්ස් වගේ සිස්ටම් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ එතෙන්දී අපි මොකක් හරි එක කමියුනිකේෂන් සිස්ටම් එකන්නේ ස්පීකර්ස් හෝ ඇම්ප්ලිෆයර්ස් ඒ වගේ දේවල් පාවිච්චි කරලා වැඩි දුරකට යවන්න. ඉතින් ඔය වගේම තමයි කම්පියුටර් නෙට්වර්ක් එකක දැන් අපි ගත්තනේ අර කේබල් වර්ග ගයිඩඩ් මීඩියා වල මං කිව්වා ට්විස්ටඩ් පෙයා කියලා. සාමාන්‍ය ට්විස්ටඩ් පෙයා කේබල් එකක මීටර් 100ක් වගේ දුරකට තමයි සිග්නල්ස් හොඳ තත්ත්වයෙන් යවන්න පුළුවන් වෙන්නේ. මොකද ඒක කේබල් එකේ දුර වැඩි වෙන්න වැඩි වෙන්න ඒකේ ශක්තිය හානි වෙනවා. එහෙම ගිහිල්ලා යම් කිසි දුරකට එහා අපිට ඩේටා ගෙනියන්න බැහැ ඕකේ. ඉතින් අන්නේ වගේ අපි හිතමු මේ එක ඩිවයිස් එකක ඉඳලා තව ඩිවයිස් එකකට තියෙන දුර ගොඩක් වැඩි නම් හිතමු මේක කේබල් එකකින් යවන්න පුළුවන් දුරට වැඩි. يعني කේබල් එක යම් කිසි දුරක් ගියාට පස්සේ එතනින් එහාට සිග්නල් එක යන්න තරම් ප්‍රබල නැහැ. ඉතින් මේක අපිට පුළුවන් මේ තැනින් තැනට ඇම්ප්ලිෆයර්ස් පාවිච්චි කරන්න. ඒ කියන්නේ මෙන්න මේ වගේ තැන්වලින් මොකද කරන්නේ? මෙතෙන්ට එනකොට දුර්වල වෙච්ච වීක් සිග්නල් එක මේක මගින් ආපහු ප්‍රකෘති තත්ත්වයටපත් කරලා වැඩි පවර් එකකින් ආපහු යවන ඊළඟ දුර. එතකොට මේ වගේ එකක් හරි කීපයක් හරි තැනින් තැනට දාන්න පුළුවන් දුරත් එක්ක. ඉතින් මෙන්න මේ ඩිවයිස් වලට අපි කියනවා රිපීටර්ස් කියලා. එතකොට රිපීටර්ස් පාවිච්චි කරනවා ඔන්න ඔය කාර්ය සඳහා. ඊළඟට එහෙනම් රිපීටර්ස් වලින් වෙන්නේ මොකද්ද? දුර්වල වෙච්ච සිග්නල් එක යම් කිසි ප්‍රමාණකින් ඇම්ප්ලිෆයි කරලා එතනින් එහාට තව දුරටත් යවන එක. ඒ කියන්නේ ගෙනියන්න පුළුවන් දුර ප්‍රමාණය වැඩි කරන්න හෙල්ප් වෙන එක තමයි මෙතෙන්දී වෙන්නේ. ඊට පස්සේ අපි ගමු ඊළඟට මේ ඩිවයිසස් කීපයක් නෙට්වර්ක් එකකට සම්බන්ධ කරන්න. ඉතින් මෙහෙම හිතමුකෝ.
මේ කම්පියුටර්ස් කීපයක් තියෙනවා. මෙන්න මේ ඒවා එකට සම්බන්ධ කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ඩිවයිස් එකක් තියෙනවා හබ් එක. එතකොට තුමු මෙන්න මෙහෙම ඩිවයිස් ටිකක් තියෙනවා. මේ හබ් එකේ මොකද්ද කාර්ය? හබ් එක මොකද්ද කියලා ගත්තොත් අපිට ගන්න පුළුවන් මෙහෙම. හබ් එකකින් ඩිවයිස් ටිකකට සම්බන්ධ වෙනවා තමයි. ඒ වගේම මේ හබ් එක අර රිපීටර් එකේ වැඩෙත් කරනවා. ඒ කියන්නේ මෙතෙන්ට එන සිග්නල් එක හබ් එක විසින් මොකද කරන්නේ? අපිට වැඩි දියුණු කරලා අනිත් පැති වලට යවන්නේ. ඉතින් අපි හිතමු මේකේ A-ගෙන් D-ට කමියුනිකේෂන් එකක් වෙන්න ඕන. ඒක වෙන්න ඕනේ මෙහෙමනේ. A-ගෙන් එනවා D-ට යන්න ඕන. ওই විදිහට තමයි වෙන්න ඕනේ. එතකොට ඒක එහෙම වුණාට හබ් එක A-ගෙන් D-ට කියලා එකක් අඳුරන්නේ නැහැ. එයා කරන්නේ එතෙන්ට එන සිග්නල් එක මෙහෙත් යවනවා මෙහෙත් යවනවා. ඒ කියන්නේ ආට සම්බන්ධ හැම පාරකම යනවා. එතකොට මොකද වෙන්නේ? ඒගෙන් ඩීට එන්න ඕන එක මේක තමයි හරි එක මේවට යන්න ඕනේ නැහැ. ඉතින් එතෙන්දි නෙට්වර්ක් එකේ ට්‍රැෆික් එක වැඩි වෙනවා. මොකද යන්න ඕන පාර විතරක් නෙමෙයි හැම පාරකම සිග්නල්ස් යනවා. ට්‍රැෆික් එක වැඩි වෙනවා. ඉතින් ඔය වගේ හේතුව හින්දා අපි කියනවා හබ් එක නන් ඉන්ටෙලිජන්ස්. ඒ කියන්නේ ඒකට හිතලා තීරණය කරන්න බෑ මොන පාරද යන්නේ කියන එක. දැන් ඒගෙන් ඩීට යන්න ඕන එක යනවා. මොකද්ද? හැම පාරකම. ඉතින් ඔය විදිය ඩිවයිස් එක තමයි හබ් එක වෙන්නේ. එතකොට එහෙමනම් එතෙන්දි මොකද්ද වෙන්නේ? එහෙමනම් හබ් එක අර ඩිවයිස් එකකට සම්බන්ධ කරන එකක් සිග්නල් එක ඇම්ප්ලිෆයි කරලා දෙනවා දුර්වලලා තිබුණොත්. නමුත් ඒකට බෑ අවශ්‍ය පැත්තට විතරක් තෝරලා යවන්න. ඒක හැම පාරකම යවනවා මේ ඩේටා ටික. හරි, එතකොට මේකෙදි වෙන්නේ ඔන්න ඔය දේ. එහෙනම් හබ් එක ගැන ඔය අයිඩියා එක ගන්න පුළුවන්. ඒ කියන්නේ ඩිවයිස් කීපයක් එකට සෙට් කරන්න පුළුවන්. නමුත් එති මේ හබ් එකට අපි කියන්නේ බ්‍රෝඩ්කාස්ට් ඩිවයිස් එකක් කියලා. බ්‍රෝඩ්කාස්ට් කියලා කියන්නේ ඇයි මේක එතෙන්ට එන සිග්නල් එකක් එයාට සම්බන්ධ හැම පැත්තකටම යවන නිසා. එතකොට ඔය විදිය ගන්න පුළුවන්. ඊළඟට අපි ගමු තව ඩිවයිස් එකක් තියෙනවා බ්‍රිජ් කියලා. බ්‍රිජ් එක ගන්න මොකටද? අපි හිතමු නෙට්වර්ක් අපිට පුළුවන් මේක හබ් එකක්. හබ් එකට අර කලින් කිව්වාගේ මේවා කම්පියුටර්ස් කියමු. මේ ඩිවයිස් කීපයක් සම්බන්ධයි. එතකොට මේ තියෙන්නේ අර කිව්වාගේ AB CD කියලා ඔන්න හබ් එකකට සම්බන්ධ ඩිවයිස් සෙට් එකක් තියෙනවා. ඊට පස්සේ අපි ගන්නවා තව හබ් එකක තව ඩිවයිස් ටිකක් තියෙනවා. අපි හිතමු Q මේ ටික PQ RS කියලා. R S මෙන්න මේ නෙට්වර්ක් සිග්මන්ට් දෙක. දැන් බ්‍රිජ් කියන්නේ වෙන වෙනම තියෙන නෙට්වර්ක් සිග්මන්ට් දෙකක් එකට සම්බන්ධ කරන්න. බ්‍රිජ් කිව්වම පාලමක්නේ. ඒ කියන්නේ වෙන වෙනම තියෙන දෙකක් එකට සම්බන්ධ කිරීමේ පාලමක් විදියට බ්‍රිජ් එක ගන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? අපි හිතමු මේ නෙට්වර්ක් සිග්මන්ට් දෙකේ කලින් වගේම D ගෙන් A-ට යනවා නම් D ගෙන් මෙන්න ගියා. ඊට පස්සේ A-ට යනවා. ඒක හරි. හැබැයි එතනින් නවතින්නේ නැහැ නේ ඔක. A-ට ගිහිල්ලා නවතින්නේ නැහැ. එතකොට B-ට යනවා. C-ටත් යනවා. එහෙම ගිහිල්ලා මේ පැත්තේ යනවා. ඔන්න ඔහොම. හැබැයි බ්‍රිජ් එකට පුළුවන් මේ සිග්නල් එක මෙතනින් නවත්තන්න. ඒ බ්‍රිජ් එක තේරුම් ගන්න මේක මෙහා පැත්තේ යන්න ඕනිකන් නෙමෙයි. මේක යවන්නේ මේ පැත්තේ ඉන්න කෙනෙක්ටම තමයි කියන එක.
ඒ පැත්තේ ඉන්න කෙනෙක්ට නිසා මෙතන ඉහාට යන එක නවත්තනවා. ඉතින් එහෙම නවත්තන එකේ වාසියක් තියෙනවා මේ පැත්ත ෆ්‍රී ඒ වෙලාවට. හදිස්සියෙන් මෙතන ආවොත් මොකද වෙන්නේ? මේකට ආවොත් මේ හබ් එකෙන් මේ හැම පාරකමත් මේක යවනවා. ඉතින් ඒක නවත්තන්න පුළුවන් බ්‍රිජ් එකට. අපි ඊළඟට මෙහෙම අවස්ථාවක් ගමුකෝ. ඩී ගෙන් එස්ට යවනවා කියලා. ඩී ගෙන් හබ් එකට ආවා. මෙහෙ යන්න ඕනේ එස්ට යන්න නම්. ගියා. දැන් බ්‍රිජ් එක තේරුම් ගන්නවා මේක අනිත් පැත්තට යවන්න ඕන එකක් කියලා. ඉතින් අනිත් පැත්තට යවන්න ඕන එකක් නම් හබ් එකට යවනවා. හබ් එකෙන් එස්ට යනවෝක. ඔන්න ඒක හරි. එතකොට එතෙන්දි හැබැයි මෙහෙම දෙයක් වෙනවා. මොකද්ද මේක? මේ ඩීගෙන් ආවහම ඒට බීට සීට යනවා. මේ යන පාරේ විතරනේම අනිත් පැති වලටත් යනවා. මෙතනින් මේ පැත්තට යන නිසා හබ් එකට ආවහම පී කියු ආර්ටත් ඕක යනවා. ඉතින් ඔන්න විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් කොහොම හරි බ්‍රිජ් එක යම් මට්ටමකට නෙට්වර්ක් ට්‍රැෆික් කන්ට්‍රෝල් කරන්න පුළුවන්කම තියෙනවා. එයාගෙන් එහා පැත්තට යන්න ඕනේ මොනවද නැත්ති මොනවද කියලා එයාට වෙන් කළා. අවශ්‍ය ටික විතරක් යවලා අනවශ්‍ය ටික බ්ලොක් කරන්න පුළුවන්කම බ්‍රිජ් එකකට තියෙනවා. ඔය තව විදියක ඩිවයිස් එකක්. එහෙමනම් ඔය තව එකක්. ඊළඟට අපි ගමු ස්විච් කියන එක. ස්විච්. මේ ස්විච් එක ගත්තොත් මොකද වෙන්නේ? අයිය අකුර තියෙන්නේ. මෙහෙම දැන් හබ් එක අපි කතා කරානේ. ඒ වගේම තමයි ස්විච් එක කියන එක මෙහෙම අපිට ගන්න පුළුවන්. හරි මේ තියෙන වගේම කලින් වගේ මේගෙන් ඩීට යනවා කියලා හිතමුකෝ. ඉතින් මේක මෙතෙන් දෙනව ස්විච් එකට මුලින්ම ස්විච් එකෙන් ඩීට යනවා. හරිද? එතකොට හැබැයි ස්විච් එකට පුළුවන්කම තියෙනවා මෙයාට සම්බන්ධ අය හඳුනගෙන ඩේටා ෆිල්ටර් කරන්න. හබ් එක වගේ නෙමෙයි. හබ් එක බ්‍රෝඩ්කාස්ට් කරන්න ඕනේ එන ඒව හැම පැත්තටම. ස්විච් එක එහෙම නැහැ. තමන්ට සම්බන්ධ ඩිවයිස් ටික හඳුනගෙන එතනින් ෆිල්ටර් කරනවා. ෆිල්ටර් ගැල්ලා එන එක අවශ්‍ය පාරේ විතරයි යවන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඒ වෙලාවට ස්විච් එකේ ඒ නෙට්වර්ක් එකේ ට්‍රැෆික් එක අඩු කරන්න පුළුවන්කම තියෙනවා ස්විච් එකකට. ඉතින් මෙන්න මේ හේතුව හින්දා අපි කියනවා හබ් එක ට වඩා ස්විච් එක ඉන්ටෙලිජන්ස් ඩිවයිස් එකක් කියලා. මොකද එයාට හඳුනගෙන අවශ්‍ය විදිහට කන්ට්‍රෝල් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතකොට කාට හරි හිතෙන්න පුළුවන් ඇයි අපි ස්විච් කියන ඩිවයිස් එකක් මේකට තියෙද්දී හබ් කියන එක පාවිච්චි කරන්න කියලා. ඉතින් මෙහෙමයි. අවශ්‍යතාවය අනුව තමයි අපි යොදාගන්නේ. මොකද ස්විච් එක කොස්ට් එක වැඩි, හබ් එක ලාභයි. ඉතින් ඒක හින්දා අපි හබ් දාන්න පුළුවන් තැන්ට හබ් දානවා. අර ස්විච් එකේ වැඩේ වෙන්න ඕන තැන්දි හබ් එකෙන් ඒක කරගන්න බැරි නිසා ඒ තැන්වලට ස්විච් දානවා. ඉතින් එහෙම එකක් තියෙනවා තැන. ඉතින් ඔන්න ඔය විදිහට අපිට ස්විච් එක ගන්න පුළුවන්. එතකොට ඒක එහෙම ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි රවුටර් කියන එක බලමු. දැන් මෙහෙමයි, අපි මෙතන නෙට්වර්ක් එකක් ගන්නවා. අපි මේක ස්විච් එකක් හෝ හබ් එකක් මොකකින් හරි සම්බන්ධ වෙච්ච නෙට්වර්ක් එකක් තියෙනවා. හරිද? මේ ස්විච් එකට සම්බන්ධ නෙට්වර්ක් එකක්. එතකොට ඊට පස්සේ මේක වෙන නෙට්වර්ක් එකක් තියෙනවා, තව ස්විච් එකක්. මේක එකිනෙකට වෙනස් PQRS. ඒ කියන්නේ වෙනස් කියන්නේ මොකද්ද? දැන් අර මං කලින් කිව්වේ එකේ දැන් හබ් එක කියන්නේ තනි නෙට්වර්ක් එකක ඩිවයිස් ටික එකට සම්බන්ධ වෙන්නේ. ස්විච් එක කිව්වත් තනි නෙට්වර්ක් එකක ඩිවයිස් එකිනෙකට සම්බන්ධ වෙන්නේ. අර බ්‍රිජ් එක, බ්‍රිජ් එක කලින් මෙහෙම දෙකක් යාකරලනේ මම හැදුවේ. ඒ කියන්නේ ඒකේ එක කොටසක් අනිත් පැත්තට යන එක වැළැක්වුවා.
හැබැයි ඒක බ්‍රිජ් එක කියන්නේ එකම නෙට්වර්ක් එකේ සිග්මන්ට් දෙකක් අතරට තමයි අපි යොදාගන්නේ. මොකද ඒක දන්නව දෙපැත්තෙම ඉන්නේ කවුද කියන එක දන්නව, ඒ අනුව ෆිල්ටර් කිරීමක් කරන්නේ. ඒක හරියට නිකන් මෙහෙම එකක්. අපි ATI දෙකක් හිතමුකෝ. දැන් මෙහෙම තියෙනවා. ATI එක මේ පැත්ත කැන්ඩි කියලා හිතමු. දැන් අර කලින් කිව්ව උදාහරණ හබ් එකෙන් කියන්නේ අපි හිතමු ATI ටැංගල් එකවුන්ටන්සි සෙට් එක. ඒගොල්ලො කවුරුත් එකිනෙකා දන්න අය, ඒගොල්ලො අතරේ තොරතුරු හුවමාරු කරගන්න නෙට්වර්ක් එකක්. ඊට පස්සේ ඒක හබ් එකක් කියලා හිතුවොත් මොකද වෙන්නේ? අපිට එහෙම උදාහරණයක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ තංගල්ලි නෙට්වර්ක් එක. එතකොට එකවුන්ටන්සි අය, ඒකෙත් මොකක් හරි එකක් කියලා හිතමුකෝ. ඉතින් හබ් එකක් කියන්නේ කවුරු හරි ඇවිල්ලා පණිවිඩය කියනවා, අනිත් හැමෝටම දෙනවා ඒක. එතකොට අවශ්‍ය කෙනෙක්ට විතරක් නෙමෙයි අදාළ ඔක්කොටම, ඒ අදාළ නෙමෙයි අදාළ නොවන අයටත් එක්ක. ඊට පස්සේ ස්විච් කියන්නේ මොකද්ද? ස්විච් එක කියන්නේ පණිවිඩ හුවමාරුවක් නම් එතනින් දෙන්නේ අවශ්‍ය කෙනාට විතරයි. බ්‍රිජ් එක කියන්නේ එකම නෙට්වර්ක් එකේ සිග්මන්ට් දෙකක්. ඒ කියන්නේ අපි හිතමු එකවුන්ටන්සි අයයි IT අය අතර කමියුනිකේෂන් එකක් කියලා. එතකොට ඒ හුවමාරු කරන කෙනා දෙගොල්ලම අඳුරනවා. එකවුන්ටන්සි අය කවුද කියලා දන්නවා, IT අය කවුද කියලා දන්නවා. පණිවිඩය ආවහම එයා එතනින් අනිත් පැත්තට දෙන්න ඕනේ කද්ද නැද්ද කියලා එකක් දන්නවා. ඒක තමයි බ්‍රිජ් එකෙන් කරන්නේ. දැන් මේක ගත්තොත් රවුට් එකෙන් කරන වැඩේ මොකද්ද? එකිනෙකට වෙනස් නෙට්වර්ක් දෙකක්. මේක එකම සෙට් එකේ නෙමෙයි. එතකොට මේකේ දන්නේ නැහැ අනිත් පැත්තේ ඉන්නේ කවුද කියලා හරියට. අන්න එහෙම නෙට්වර්ක් එකක් එකිනෙකට සම්බන්ධ කරන් තමයි අපි රවුටර්ස් භාවිතා කරන්නේ. ඒ කියන්නේ හරියටම ගත්තොත් මම තව උදාහරණකින් මෙහෙම කියන්නම්. අපිට කාට හරි මොන හරි පාර්සලයක් ගිහින් දෙන්න තියෙනවා. එහෙම එකක් හිතමුකෝ. පාර්සලයක් දැන් මම තව කෙනෙක්ට දෙනවා. ඒක මෙයාට දෙන්න කියලා කියන්නේ. හැබැයි ඔක හබ් එකකට දුන්නොත් මොකද වෙන්නේ? දැන් පාර්සලයක් නම් කාටවත් දෙන්න බෑ. නමුත් මැසේජ් එකක් කිව්වොත්, මැසේජ් එකක් හබ් එකකට කිව්වොත් මේක අරයට දෙන්න කියලා, එයා අරයා කියන්නේ කවුද කියන එක දන්නේ නැහැ. එයා වටේ ඉන්න හැමෝටම මේ පණිවිඩය දෙනවා. හබ් එක ස්විච් එක දන්නවා. එයා ඒ අදාළ කට්ටිය දන්නවා. මම දුන්නා මේක ගිහිල්ලා අරයට දෙන්න කියලා, ඒක අදාළ කෙනාටම දෙනවා ස්විච් එක. ඊට පස්සේ බ්‍රිජ් එක ඔය එකම සෙට් මේ තැනක කණ්ඩායම් දෙකක් අතරේ තමයි හුවමාරුව කරන්නේ බ්‍රිජ් එක. එතකොට එතෙන්දි කරන්නේ මොකද්ද? බ්‍රිජ් එක ගාවට ආවොත් මෙයා කියනවා, හා මම මේක එහා පැත්තේ කෙනෙක්ට යන එකක් නිසා මං ගෙනihin දෙන්නම් කියන එක. එහෙම නැත්නම් අපි මේක එහා පැත්තේ යන්න ඕනේ කන්නේ මේ ඕගොල්ලොන්ගේ පැත්තෙම තමයි මේ කියන කෙනා ඉන්නේ. ඒක හින්දා මෙතන ඉහා යවන්නේ නැහැ, ඕගොල්ලොගේ පැත්තේ බලලා දෙන්න කියන එක විදිහ එකක් කියමුකෝ. එහෙම. එතකොට රවුට් එක කරන්නේ මොකද්ද? රවුට් එක කරන්නේ අපි නොදන්න නෙට්වර්ක් එකක්. ඒ කියන්නේ මේ නෙට්වර්ක් එකේ ඩිවයිස් අනිත් පැති ඩිවයිස් ගැන දන්නේ නැහැ. එතකොට අන්න ඒ වගේ තැනක් එක හුවමාරු කරන්න. එතෙන්දි පාර හොයන් යන්න වෙනවා අපිට. කොහොමද මෙහෙ ඉඳලා අතෙන්ට යන්නම්, කොහෙන් කොහෙන්ද යන්න ඕනේ, ගිහින් බාර දෙන්න ඕනේ කොහොමද? අන්නේ සේරම වැඩ. ඉතින් රවුටර් කියන්නේ රූට් එක හොයන් යන නිසා, පාර හොයන් යන එකක් විදියට. ඒ කියන්නේ එකිනෙකට වෙනස් නෙට්වර්ක් දෙකක් අතර තමයි රවුටර් එක භාවිතා වෙන්නේ. ඉතින් ඒ ඩිවයිස් එක ගැනත් අපිට ඔය පැහැදිලි කිරීම ගන්න පුළුවන් ඔය විදියට. ඊට පස්සේ තව අපිට ඕනම් ගන්න පුළුවන් මෙහෙම තියෙන වයර්ලස් ඇක්සස් පොයින්ට්. ඒ කියන්නේ මොනවාද? වයර්ලස් ඇක්සස් පොයින්ට්ස් කියන්නේ අර වයිෆයි රවුටර් වගේ. ඒ කියන්නේ නෙට්වර්ක් එකේ එක තැනකින් අපි වයර්ලස් යම් කිසි පරාසයකට දෙනවා ඒ වයර්ලස් ඩිවයිස් කනෙක් කරගන්න. වයිෆයි රවුටර් කියන්නේ ඔන්න ඔහොම එකක්. එතකොට ඒ සීමාව ඇතුළේ ඉන්න නෙට්වර්ක් එකට දාලා ඩිවයිස් වලට ඒකේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ තව තියෙනවා ගේට්වේ. ගේට්වේ කියන්නේ සාමාන්‍ය නෙට්වර්ක් එකකින් තියෙන සියලුම ඩේටා බාහිරත් එක්ක සම්බන්ධ වෙන තැන. يعني ගේට්වේ එකක් හරහා තමයි
යම් කිසි නෙට්වර්ක් එකක් ඇතුලේ ඉන්න හැමෝම මේකේ ගොඩක් අය ඉන්නෝ නම් මේ හැමෝම යම් කිසි එක්කෙනෙක් හරහා තමයි බාහිරෙත් එක්ක සම්බන්ධ වෙන්නේ. එහෙනම් මෙන්න මේ කෙනා ගේට්වේ කියලා කියන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය දේවල් අපිට ඩිවයිස් විදියට ගන්න පුළුවන් මූලිකවම මේ නෙට්වර්ක් වලට සම්බන්ධ. එහෙනම් ඩිවයිස් ගැන අයිඩියා එකක් තියෙනවා ඔය ඕන එකක් ඇහුවොත් කියන්න පුළුවන් වෙයිනි ලියලා. ඊට පස්සේ මේ හතරවෙනි කොටස මම දැන් මෙතන වෙලාව ගොඩක් ගියපු හින්දා මම ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්නම් ඒවට අදාළ කරුණුත් එක්ක. එහෙමනම් අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තමු. එතකොට මම ඒ කියන්නේ මෙතන ප්‍රශ්න වලට උත්තර වලට අමතරව අමතර දේවල් කතා කරන් යන නිසා ටිකක් වීඩියෝ දිග වැඩි වෙනවා. ඒකත් එක්ක අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු එතනින් පස්සේ දේවල් එක්ක. එහෙමනම් අපි මේක මෙතනින් නවත්තමු.